එහිදී ඔහු අධිකරණයේ නිලා සිටියේ පසුගිය කොළසොනේදා අධිකරණයේ විසින් නිකුත් කළ විදෙස් ගමන් තහනම යුක්තිසහගත නොවන බැවින් එකීලිම ඉවත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ කරුණු දැක්වීමට ඇරහිව සමගි ජනබලවේගීය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙන්ම පැමිණිලිකාර ලක්මාල් ඕෂද හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න මහතාද දැඩිව විරුද්ධත්වය දක්වා එම සැකකාරී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයේ නිලා සිටියා ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති දීඥ වරේක්සා නීතිඥ කීප දෙනෙක් පෙනී සිටියා. ඇය අධිකරණේ පෙනී සිටියේ නැහැ. සාමාන්‍යයෙන් නමක් ඇතුළත් වෙලා බී වාර්තාවක් තියෙනවා නම් ඒ නීතිඥවරුන්ගේ වගකීමක් තමයි අධිකරණයට ඉදිරිපත් කරලා කරුණු දැක්වීමක් ආරම්භ කරලා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වලා අපයක් කරන් තමු මුදාහර ගන්න ලෙස. නමුත් ඇය අධිකරණේ පෙනී සිටියේ නැහැ. ඒ ඒ අතරමතුර අද පැමිණිලි කරු වෙනුවෙන් ගරු ජනාධිපති නීතිඥ රියන්සි අලකුරුත්න මහතා පෙනී සිටියා මේ නඩුව සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයක් ගරු අධිකරණයේ දක්වා සිටියා ඒ අනුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ අපරාධය සම්බන්ධයෙන් ගොනු කර ඇති බී වාර්තාවේ ඇයි අපරාධය කර ඇති ආකාරයත් කුමන ආකාරයේ අපරාධයක්ද මේ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු වගන්ති සම්බන්ධයෙන් බී වාර්තාව ඉතාම පැහැදිලි බී වාර්තාවක් ගොනු කරලා තියෙනවා එහෙනම් අධිකරණයේ කලයුත්තේ කුමක්ද අධිකරණයේ වගකීම මොකක්ද කියන එක නීත්‍යානුකූල தත්ත්වෙ පෙන්වලා දුන්නා අපරාධ නඩු විඳාන සංග්‍රහය 116 වගන්ති යටතේ ඉතාම පැහැදිලිව ගරු මහේස්ත්‍රාත්තුමක් විසින් ඒ ඒ පොලිස් නිලධාරියා විසින් නිදුකුත් කරන ලද වාර්තාව අනුව ඔප්පු වෙනවන යම් අපරාධයක් සම්බන්ධයෙන් වහම අධිකරණයට අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විඳාන සංග්‍රහය 16 116 වගන්තියේ පැහැදිලි කිරීමක් කරා ඒ වගේම ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති මහතා පෙන්වා දෙන්න උසා දැරුවා මේක නීතිපතිගේ උපදෙස් අනුව 393 දෙක උපවගන්ති යටතේ නීතිපතිගේ උපදෙස් පතල තියෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නීතිපති විසින් කළ යුතු එක ඒක සම්පූර්ණ වැරදි බව ජනාධිපති අර්ෂකුරත් මහතා පැහැදිලි කරා නීතිපතිවරයාට එහෙම විමර්ශන බලයක් ලබා දීලා නැහැ උපදෙසක් ලබා ගැනීමට පොලිසියට පුළුවන් නමුත් ඒ සම්බන්ධයෙන් නීතිපතිරයා කැඳවන නඩුවකදී ඔහු විසින් කැඳවන නඩුවකදී සම්බන්ධයෙන් ඒක ක්‍රියා කරන්න පුළුවන් නමුත් විමර්ශනයේ සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු වගකීම තියෙන්නේ තීන්දු නීති නඩු තීන්දු උපයෝගී කරගෙන රියන්සි අලකුරුණ මහත්මයා පැහැදිලි කරලා අධිකරණයට පෙන්වා දුන්නා News First News Alert ඔබ ජංගම දුරකථනයට ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Denglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න